රන්දිමට අරුණැල්ල ගවේෂණාත්මක කෘෂි කාර්මික වැඩසටහන රන්බිමට අරුණැල්ල ඒ ඔබේ වැඩසටහන අපේ වැඩසටහන රටේම වැඩසටහනක් බවට පත් වෙනවා කුෂිකර්මාන්තයේ හෙට දවස සඳහා අපි අත්වැල සපයන ප්‍රායෝගික තලයේ වැඩසටහනක් වීම නිසා නිරන්තරයෙන් කුෂිකාර්මික කාලවකවානු කුෂිකර්ම ශාස්ත්‍රයේ සිදුවෙච්ච පෙරලිත් එක්ක කොහොමද මේ දේවල් වලට ඔබ නැඹුරු වෙන්නේ කියන කාරණාව පිළිබඳව අපි කතා බහ කරනවා අපි දැන් කතා බහ කරන්නේ රටම හරිත කුෂිකර්මාන්තයක් පිළිබඳව හරිත කෘෂිකර්මාන්තයකින් රට නගා සිටවන්න නම් අපි මොන විදිහේ ප්‍රායෝගික තලයේ වැඩ කොටසක්ද කරන්න ඕනේ කියන කාරණාව පිළිබඳ අපි අද දවසේ විමසා බලන්න හිතුවා බතලේගොඩ විපර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහත්මයා අපිත් එක්ක එකතු වෙනවා. ඇත්තටම මම මුලින්ම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි දැන් හරිත කෘෂිකර්මාන්තයක් කරා රට යන ගමන තුල කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඒ වගේම මෙවැනි ආයතන හරහා මොන වගේ කාර්යභාරයක්ද මේ වැඩපිළිවෙල සාක්ෂාත් කරගන්න සිද්ධ වෙන්නේ කියන තැනින් අපි කතාව පටන් ගමු. අමිල මහත්මයා ඔබ ප්‍රකාශ කළ ආයුරු රජයේ ප්‍රතිපත්තිමේ තීරණයන් ගත්තා සමස්ත රටේම කෘෂිකර්මයේ හරිත කෘෂිකර්මයන් නැත්තම් පාර්ශ්වරහිතකාමී කෘෂිකර්මයකට යන්න. එතකොට ඒ අනුව මුලින් ඇත්තරම මේ තීරණය ගන්න ඉස්සර අපේ ඒකාබද්ධ ප්‍රවේශයක් තමයි තිබුණේ. නමුත් දැන් රසායන ද්‍රව්‍ය වලින් තොර රසායනික පොහොර වලින් තොර කෘෂිකර්මයකට අපිට යොමු වෙන්න සිදු වෙලා තියෙනවා. අපි සිදු කළ යුතුයි. ඒ වගේම මේ අවස්ථාවේදී අපිට දැවැන්ත අභියෝගයක් තියෙනවා මේ තත්ත්වය යටතේ අපේ අස්වැන්න මට්ටම් පවත්වාගෙන යෑම. මොකද රට ස්වයංපෝෂිත තත්ත්වයක තිබුණේ. එතකොට ඒ තත්ත්වය යටතේ ස්වයංපෝෂිත තත්ත්වය රැකගනිමින් අස්වැන්න රැකගනිමින් පරිසරහිතකාමී කෘෂිකර්මයක් කිරීම තමයි අපිට වෙලා තියෙන කරන්න වෙලා තියෙන අභියෝගය. එතකොට මේ යටතේ අපේ පර්යේෂණ කටයුතු සියල්ලම පහේ අපි මේ පැත්තට බර වෙන්න සිදු කරන්න කටයුතු කරලා තියෙනවා. කියන්නේ විශේෂයෙන්ම පොහොරේ දීම කියන්නේ කාබනික පොහොර සම්බන්ධ පර්යේෂණ ඒ වගේම කෘමි හා පරිපෝෂ පාලනය සම්බන්ධව අපිට කාබනික පැත්තට නැත්නම් පරිසරහිතකාමී පැත්තට පර්යේෂණ සිදු කිරීම ඒ වගේම ශාස්ත්‍ර විද්‍යාත්මක පැත්තෙන් අපිට මේ වල් මර්ධනය සහ ඊට සම්බන්ධුණු අනිත් ඒවා පරිසරහිතකාමී ලෙස කොහොමද කරන්න කියලා මේ සම්බන්ධ පර්යේෂණ කටයුතු අපේ ඇත්තම මුලිනුත් තිබුණා දැන් ඒවා වඩාත් වේගවත් කරලා අපි ආරම්භ කරලා තියෙනවා. අධ්‍යක්ෂතුමා අපේ රටේ කෘෂිකර්මක ඉතිහාසය පිළිබඳව කතා බහ කරද්දී එය අතීතේත් පරිසර හිතකාමී කාබනික ගොවිතැනක් විදිහට තමයි ගියේ. කාලයත් එක්ක මේක රසායනික පොහොර භාවිතා කරලා සිදු කරන රසායනික ගොවිතැනක් දක්වා පරිවර්තනය වෙනවා. නැවතත් අපි පරිවර්තනීය යුගයකට ඇවිල්ලා ඉන්නේ හරිත කෘෂිකර්මාන්තයක්. වසවිසෙන් තොරව කොහොමද ආහාරයක් ඔබ අතට ගෙන එන්නේ? මේ වසවිසෙන් තොර කෘෂිකර්මයක් කොහොමද ජනතාව අතට පත් කරන්නේ කියන කාරණාව පිළිබඳ. හැබැයි බොහෝ දෙනෙක් හිතන කාරණාවක් තමයි දැන් මෙවැනි ආයතන ඒ පිළිබඳව මුකුත් සිදු කරන්නේ නැහැ කියන කාරණාව. විශේෂයෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බතලේගොඩ විපර්යේෂණ හා සංවර්ධන ආයතනයේ නිරන්තරයෙන් මේ පිළිබඳව අත්හදා බලපු ආයතන සහ දැනටත් ඒ දේවල් ඒ විදිහටම ඉටු කරමින් තිබෙනවා. කොහොමද මේක අපි ජනතාව අතරට අරගෙන යන්නේ? අත් වශයෙන්ම බතලකොඩ විපර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ දීර්ඝකාලීනවම අපි මේ සම්බන්ධ පරිසර හිතකාමී කෘෂිකර්ම සම්බන්ධ පර්යේෂණ කෙරුවා. මේ අවස්ථාවේදී මට කියන්නේ අහගෙන ඉන්න මේ මහජනතාව සානිකයට දැනුම් දෙන්න ඕනේ. ඇත්තම දැනටත් අපි ප්‍රභේදයක් හදනකොට මේ ආයතනයේ පටන් ගත්ත දවසේ ඉඳන්ම අපි ස්වභාවික ක්‍රමවලින් ඒවට අපි ප්‍රතිරෝධතාවයන් එකතු කරනවා. මේ ප්‍රතිරෝධතාවයන් එකතු කරන්නේ ස්වභාවික ක්‍රමවලින්. ඒ කියන්නේ ජාන වෙන තැනකින් එකතු කරනවා නෙමෙයි ස්වභාවික ආකාරයෙන් දෙමුණු කරලා. එතකොට මේ තත්ත්වයටදී අති විශාල ලෙස කෘමිනාශක පලිබෝධනාශක සහ අනිකුත් යෙදවුම් භාවිතය ගොඩක් අඩු කරලා තිනවා.
එතකොට දැන් කවුරු හරි හිතනවා නම් අපි කෙරුවේ නැහැ කියලා උදාහරණයක් විදිහට මේ අලුතෙන් නිදාස් වෙන ප්‍රභේදයක් අත මේ හැම ප්‍රභේදයක්ම අපි හදන්නේ දුගුරු පැලකීඩයට ඔරොත්තු දෙන්න නැත්නම් ගොක්මැස්සට ඔරොත්තු දෙන්න කොළපාල් රෝගයට ඔරොත්තු දෙන්න එහෙම නැත්නම් බැක්ටීරියාන කොළංගමාවට ඔරොත්තු දෙන්න වගේ මේ තත්ත්වයට තමයි හදලා දෙන්නේ. එතකොට මේ ඕක මං හිතන්නේ මහජනතාව සමහරට දැනුවත් වෙලා නැතුව ඇති අපි එහෙම මේ කියන්නේ කරන එක. දෙවෙනි එක තමයි දීර්ඝ කාලිනේම අපේ කාබනික සම්බන්ධ කරන පරිශන ශේෂ්ත්‍රයක් තියෙනවා අවුරුදු 12කට වැඩි. ඒ වගේ කිසිම රසායන ද්‍රව්‍යයක් භාවිතා කරන්නේ නැති ශේෂ්ත්‍රයක් තියෙනවා අවුරුදු විශාල අවුරුදු ගණනක් පරණ එක. කිසිම රසායනික පොහොරක් භාවිතා කරන්නේ නැති ශේෂ්ත්‍රයක් තියෙනවා අවුරුදු 40ක විතර පරිශන කරන. මේක දීර්ඝ කාලිනව අපි කරගෙන ආපු වැඩක්. එතකොට ඒ රාජ්‍ය ප්‍රතිපත්ති මත තමයි සමහර පරිශන එළිදැක් කීම ඒවා මහජනතාවට යන්නේ කොච්චරක්ද කියන එක තීරණය වුණේ. ඉතින් අපි කරලා නැත්නේ අපි ගොඩක් ජාති කරලා තියෙනවා. නමුත් දැන් වර්තමාන තත්ත්වයේ යටතේ අපි ඒ කටයුතු තවත් වේගවත් කරලා තියෙනවා මහජනතාවට ඉක්මන් ප්‍රතිඵල දීම සඳහා. මේ දේවල් මේ ආයතන හරහා නිරන්තරයෙන්ම කාලයක් තිස්සේ සිද්ධ වෙච්ච දේවල්. හැබැයි හරිත පුනරුදය පිළිබඳව වැඩි අවධානයක් යොමු වෙච්ච කාලයක් නිසා රට පුරා මේ පිළිබඳව කතා බහ වෙනවා. ඒ නිසායි අපි බතලේගොඩ විපර්යේෂණ හා සංවර්ධන ආයතනයේ මොනවද මේ නවමු වැඩසටහන් හරිත කුෂිකර්මාන්තේ හෙට දවස සඳහා කරන්න කියන කාරණාව පිළිබඳව අධ්‍යක්ෂතුමන් සමග කතා බහට ලක් කරමින් ඉන්නේ. අධ්‍යක්ෂතුමනි, අපි දැන් මේ ශේෂ්ත්‍රයේ නියලෙන ගොවි මහත්වරු දෙසට යොමු වුණොත් දැන් මහකන්නේ අස්වනු නෙලීමත් ආරම්භ කරලා තිබෙනවා. ඔවුන් පසුගිය කන්නේ දැන් රසායනික පොහොර භාවිතාවෙන් තොර වුණාම විවිධ මැසිවිලි නගන්න උනා ඔවුන්ගේ පළදාවේ තිබෙන අඩු බව පිළිබඳව මේක ඔබතුමා කොහොමද දකින්නේ? කාලයත් එක්ක වෙනස් වෙයිද? කොහොමද එහි සාධනීය මට්ටමක් ඇති වෙයිද? මම හිතන්නේ අර පද්ධතියක් වෙනස් කරපුවාම ඒ පද්ධතියේ කිසියම් ඌනතා ලක්ෂණ එනවා. දැන් අපි උපරිම වශයෙන් උත්සාහ කරන්නේ අර තියෙන අස්වනු මට්ටම රඳා පවත්වා ගන්න. එතකොට මේක සමහරට දීර්ඝ කාලණයේයි සමහර අසාර්ථකයෙන් තියේ සමහර සාර්ථකයෙන් තියේ. එතකොට අපිට එක කන්නයක් කරලා ඒක සාර්ථකයි සහ අසාර්ථකයි කියන්න බෑ. නමුත් අපේ යුතුකම සහ අපේ වගකීම වෙන්නේ මෙම කාර්යයන් කරගෙන ගිහිල්ලා අපි සස්ටේනබල් නැත්තම් දරණීය තලයකට මේක අරගෙන යන එක තමයි අපේ කාර්යභාරයේ විදිහට අපි කරන්නේ. එතකොට දැන් ඇත්තට මාස්ක් කන්නේ සමහර තැන්වල අස්වන් වැඩි වුණා කියලා අපිටත් වාර්තා වුණා. සමහර තැන්වල අස්වන් සාමාන්‍ය පරිදි ලැබුණා කියලාත් වාර්තා වුණා. නමුත් යලකන්නේ තත්ත්වය මීට වැඩිය වෙනස් වෙන්න පුළුවන්. හේතුව තමයි යලකන්නේ ඇත්තටම අපිට මේ වර්ෂා පෝෂිත භූමි ප්‍රමාණය නැත්තම් ජලය හැරවීම ජල සම්පාදනය යටතේ වගා කරන භූමි ප්‍රමාණය වැඩි වෙනවා. දැන් ගිය කන්නේ නම් අපිට මල් මර්ධනය කරගන්න පුළුවන් වුණා ගොඩක් තැන්වල ජල පාලනේ. නමුත් දැන් යලකන්නේ ඇත්තටම අපිට ඒක අභියෝගයක් වෙනවා. ඒතකොට ඒ අභියෝගයටත් ඒ අභියෝග වලටත් අපේ පර්යේෂණ කණ්ඩායම් අවශ්‍ය විසඳුම් දෙමින් සිටිනවා, දීලා තියෙනවා සහ ඉදිරියටත් අපි ඒ සම්බන්ධව කටයුතු කරගෙන යනවා. රන් බිමට අරුණැල්ල ගවේෂණාත්මක කෘෂිකාර්මික වැඩසටහන. දැන් යලකන්නේ ගොවිතැන් ආරම්භ කිරීමට නියමිත ඔබටත් මේ කියන කතාබහ ඉතාමත් වැදගත් වෙන්න පුළුවන්. හරිත කුෂිකර්මාන්තයකට පිවිසෙන ඔබට කොහොමද මේ දේවල් ඔබේ ශේෂ්ත්‍රය තුළ අත්හදා බලන්නේ කියන කාරණාව පිළිබඳව, ඒ අතරතුර බතලේගොඩ විපර්යේෂණ හා සංවර්ධන ආයතනයේ කාර්යභාරය ගැන තමයි අපි කතාබහ කරන්නේ. එතනින් එහාට ගිහිල්ලා අධ්‍යක්ෂතුමා, මෙහි පුළුල් කාර්යභාරයක් සිදුවෙන ඔබතුමා සඳහන් කළා වගේ වසර ගණනාවක සිට අපි ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමත් වටිනවා. මම මුලින් සඳහන් කරුවා වගේ මේ හදන ප්‍රභේද ප්‍රධාන වශයෙන්ම අර මම මුලින් සඳහන් කරපු ලෙඩ රෝග වලට ඔරොත්තු දෙන ආකාරය තමයි හදන්නේ. දැන් අපි හදන ප්‍රභේද වලට මීට අමතරව අපි ගොඩක් වෙලාවට මේ වල් එක තරඟ කරන්න පුළුවන් ආකාර ප්‍රභේද හදනවා. එතකොට ඒතර වල්නාශකයේදීම වල් මර්ධනයට යන වියදම අඩු කරගන්න. ඒ වගේම අපි ශස්ත්‍ර විද්‍යාත්මක පැත්තේ පර්යේෂණ කරනවා. ඒ ශස්ත්‍ර විද්‍යාත්මක පර්යේෂණ කරන්නේ ඔබ දන්නවා ඇති වී වගාවේ ප්‍රධානම රසායන ද්‍රව්‍ය භාවිතාන අවස්ථාව තමයි වල් මර්ධනය. ඊට පස්සේ සමහර දුමුරු පැල කීඩා වගේ හානියට වදින කොමිනාශක මේවා තමයි ප්‍රධානම භාවිතාන. එතකොට මෙන්න මේවා ඉලක්කගත කරලා මේවායින් තවදුරටත් බැහැර වෙන්න සාර්ථක මේ මර්ධනය කරන්න කොහොමද කියලා පර්යේෂණ කටයුතු කරනවා. එතකොට අපේ තියෙනවා ශාක ආරක්ෂණංශ තුනක්, ඒ කියන්නේ වැල්පලටිව් අංශය, කීට විද්‍යාංශය සහ ව්‍යාධ විද්‍යාංශය. ඒවා ඒකෙන් සම්බන්ධ පර්යේෂණ කරනවා. මම මුලින් සඳහන් කරනවා ශාස්ත්‍ර විද්‍යාත්මක අංශයෙන් ඒවට අදාළ පර්යේෂණ කරනවා. ඒ වගේම අපේ ජල පාලන අංශයක් තියෙනවා.
ජලපාලනංශයෙන් කාර්යක්ෂම ජලපාලනය කරන්නේ කොහොමද කියලා අපි පරීක්ෂණ සිදු කරනවා. මුලින් සඳහන් කරව අභිජන ආංශයෙන් තමයි මේ ප්‍රභේද පරිසරයට හිතකාමී පරිසරයට ගැළපෙන වැඩි අස්සන් දෙන ප්‍රභේද නිදහස් කිරීමේ කාර්යය කරන්නේ. මීට අමතරව අපේ ආහාර තාක්ෂණ අංශයක් තියෙනවා ඒකිනුත් යම් පරීක්ෂණ කරනවා. ඊට අමතරව අපේ තියෙනවා අපි හොයාගන්න දේවල් ශේෂ්ත්‍රයට ගෙනියන්න ව්‍යාප්ති අංශයකුත් අපේ තියෙනවා. මේ ආකාරයට තමයි මේකේ කටයුතු කරන්නේ. මට මෙතනදී ඔබතුමන් සඳහන් නොකරොත් මට කියන්න ඕන ඇත්තරම මේ කාබනික ක්‍රමයට නැත්නම් පරිසරහිතකාමී විදිහට වීගෝවිදන කරන්නේ කොහොමද කියලා අපි සම්පූර්ණ විස්තර සහිත විස්තර පත්‍රිකා ඒ සියල්ල සකසලා තියෙනවා. මම මේවා ඇත්තරම ගොවින්ට භාවිතා කරන්න පුළුවන් අපේ ශ්‍රව්‍ය දෘෂ්ටි ඒකකයෙන් කෘෂිකාර්ය දෙපාර්තමේන්තුවේ ඒ පහසුකම් සපයලා තියෙනවා. මේ වැඩපිළිවෙල යටතේ මම හිතන්නේ ගොවීන්ට සෑහෙන සාර්ථක භාවිකයෙන් යුතුව මේක කරගෙන යන්න පුළුවන් කියලා මට හිතෙනවා. අධ්‍යක්ෂතුමා ඊටාම හොඳ කතාවක් ඉස්මතු කළේ විශේෂයෙන්ම පසුගිය කන්නේ ගොවීන් නගපු ප්‍රශ්නයක් මැසිවිල්ලක් තමයි අපිට මේ දේවල් අත්හදා බලන විදිය මේ දේවල් ක්‍රියාත්මක කරන විදිය කවුරුත් ඇවිල්ලා කියලා දුන්නේ නැහැ කියන්නේ. හැබැයි එවැනි දේවල් බොහොමයක් තිබෙනවා. දැන් බතලේගොඩ වීපරේෂණ හා සංවර්ධන ආයතනයේ හරහා වුණත් ඔබව දැනුවත් කරන්න මේ දේවල් වල තිබෙන විශේෂත්වය කොහොමද මේ දේවල් කරන්න ඕන කියන කාරණාවට වැඩපිළිවෙලක් සකස් කරලා තිබෙනවා. අපි කරමින් ඉන්නේ රන්බිමට අරුණැල්ල වැඩසටහන හරහා ඔබව දැනුවත් කරන්න මාවතක් සකසන එක. කොහොමද ඒ දැනුවත් කිරීම සිදුවෙන්නේ අධ්‍යක්ෂතුමා? විශේෂයෙන්ම අපේ මේ ආයතනයේ තියෙන ව්‍යාප්ති අංශයත් පරේෂණ අංශයත් ඍජුවම කොමිගේ ශේෂ්ඨගත වලට යොමු වෙනවා. ඊට අමතරව අපි විස්තර පත්‍රිකා ඒ වගේම මේ වගේ රූපාණි වල සඳහා මේවා ගොඩකට දායක වෙලා තියෙනවා. එතකොට ඒවා ගුණණය කළා නැත්නම් මහජනතාවට බෙද හැරීම කරන ප්‍රධාන දැන් ඔබ තුමන්ලගේ තියෙන මේ වගේ ITN ආයතන වගේ අනිත් ආයතන වලින් ඒකෙන් දැනුවත් වීම කරනවා. ඊට අමතරව අපි NICC නැත්නම් ජාතික තොරතුරු සංනිවේදන මධ්‍යස්ථානයේ ගන්නුරු පිළිලා තියෙන ඒකෙන් ඇත්තටම මේ සම්බන්ධ විවිධාකාර වැඩසටහන් විස්තර පත්‍රිකා ඒගොල්ල තනියම හදනේ වනේ ඒගොල්ල අපිත් එක්ක එකතු වෙලා හදනේ හදලා මේ ඔක්කොම ඇත්තටම මහජනතාවට ලබා ගන්න තැනට ඒ ලැබෙන ප්‍රශ්න තොරතුරු ආපහු පාරක් අපි කරත්තුමු නේද ඒ ආකාරයට විසඳුම් අපි නතර මේක ආකාර දෙකකට දී දෙනවා. ප්‍රාදේශීය අපේ තියෙන මධ්‍යස්ථ අපිත් සහ ප්‍රාදේශීය තියෙන මධ්‍යස්ථාන වෙන ඍජුවමත් අපේ ආයතනයේ තියෙන ව්‍යාප්ත්‍යංශෙනුත් මම අර ඊට අමතරව කෘෂිකාර්ය දෙපාර්තමේන්තුවේ තියෙන ව්‍යාප්ත්‍යංශෙනුත් මම අර මුලින් සඳහන් කරගෙන ජාතික තොරතුරු මධ්‍යස්ථානයේ කාර්යභාරයට අමතරව හරිත කෘෂිකර්මාන්තය හරහා අපේ රටේ කෘෂිකර්මාන්තය නගා සිටවන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඒ වගේම බතලේගොඩ වීපරේෂණ හා සංවර්ධන ආයතනයේ කාර්යභාරය
ඔබට වැදගත් වෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව තමයි අපි කතා බහ කළේ බතලේකොඩ විපර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂතුමන් ආචාර්ය ජයන්ත සේනානායක මහත්මයාට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ දොරතුරු අප වෙත ගෙනාවට අපි ඔබව දැනුවත් කරන්නේ විශේෂයෙන්ම මේ දැනුම ඔබට අවශ්‍යයි ප්‍රායෝගික තලයේ කෘෂිකර්මාන්තයේ නියැලෙන ඔබ මේ දැනුම ළඟා කරගෙන දිවයිනේ ඕනම ප්‍රදේශයක හිටියත් ඔබට කෘෂිකර්ම උපදේශකවරුන් හරහා මේ තොරතුරු ලබා ගන්න පුළුවන් අධ්‍යක්ෂතුමා සඳහන් කළා කොයි වගේ ජාලයක් දීප ව්‍යාප්තව තිබෙනවද කියන කාරණාව මේ දේවල් එකතු කරගෙන අපි කොහොම හරි ඔබේ කෘෂිකර්මාන්තය නගා සිටුවන්න මේ හරිත කෘෂිකර්මාන්තෙන් රට නැගිටින්න ඕන කොහොමද කියන කාරණාව පිළිබඳ නිරන්තරයෙන් ඔබට තොරතුරු ගෙන එන්න සූදානම්. රන් බිමට අරුණැල්ල ගවේෂණාත්මක කෘෂි කාර්මික වැඩසටහන වී ගොවිතැන පිළිබඳව කතා බහ කිරීමේදී බිම් සකස් කිරීමේදී ලියදි සැකසීම කියන කාරණාව ඉතාමත් වැදගත්. මෙහිදී නියර බැඳීම, නියර රැහීම මෙන්න මේ වගේ කාර්යයන් රැසක් සිදු වෙනවා. ඒ හරහා ජලය රැකගනිමින් තමයි වී ගොවිතැන සිදු කිරීම සිදු කළ යුත්තේ. මේ දේ හරි හැටි කරන්නේ කොහොමද සහ ඒ කළ යුත්තේ කොහොමද කියන කාරණාව පිළිබඳ අපි ඔබට පැහැදිලි කරන්න සූදානම් කෘෂිකර්ම උපදේශක විශේෂ ශ්‍රේණිය වසන්ත ජයසිංහ මහත්මයා ඒ වෙනුවෙන් සූදානම්. අන්තර් මෝසම් වැසි ආරම්භ වෙනවත් සමගම අපි බිම් සකස් කිරීම පටන් ගන්නවා. ඒත් එක්කම අපි පෙරකන්නේ අස්වැනු නෙලනකොට ඒ ලියදුල වතුර ඉවත් කරන්න වක්කඩ කැපුවා. අපි ඉස්සල්ලා මේ වක්කඩේ බැඳ ගන්නවා. එහෙම වක්කඩේ බැඳගත්තොත් අපිට වර්ෂා ජලය එකතු කරගන්න පුළුවන් ලියද්දී. ඒකෙන් අපිට බිම් සකස් කිරීම කරගන්න පුළුවන් වර්ෂා ජලය. එහෙම නැත්නම් අපි හැම වෙලේම ඉරිගේෂන් එකෙන් වාරි ජලය දෙනකන් බලාගෙන ඉන්න ඕනේ. අපි හැම වෙලේම වර්ෂා ජලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. අපි ඒ වගේම වක්කඩ බැඳි නැත්නම් වර්ෂා ජලයේ නීරට වැටිලා ලියද්දට වැටිලා ලියද්ද හරහා නිරන්තරයෙන් ගලාගෙන යනකොට අපි ලියද්ද නිසරු වෙනවා. එහෙම වෙන්නේ දාන කාබනික පොහොර පිදුරු අපේ ලියද්ද මතුපිට තියෙන ඒවා නිරන්තරයෙන් හේදී හේදී යන නිසා අපේ ලියදී නිසරු වෙන්න තියෙන හැකියාව වැඩි. ඉතින් අපි බිම් සකස් කිරීම ගැන කතා කරනකොට කට්ටියම කතා කරන්නේ හානියක විතරයි. බිම් සකස් කිරීම කියන්නේ හානියක විතරක් නෙවෙයි. නීරවල් බඳින්නේ නීරවල් රහින එකත් ඒකට අයිති. ගොඩක් ගොවි මහත්තුරු දැන් ඒක අමතක කරලා හානියක විතරයි බිම් සකස් කිරීම කියලා හිතලා තියෙනවා. එහෙම නෙවෙයි. බිම් සකස් කිරීමේදී නීරවල් රහීම නීර බැඳීම අනිවාර්ය දෙයක්. අපි දැන් නීරවල් රහින එක සැලකිලිමත් වෙනවා නම් අපිට පුළුවන්කමක් තියෙනවා නම් පළවෙනි හීයට කලින් මේ වගේ නීරවල් රහගන්න අපිට මේ නීරවල් වල තියෙන තනකොළ පළවෙනි හීයෙන්ම යට කරලා කුණු කරගන්න පුළුවන්. ඒ වගේම අපිට මේ ලියද්දි සීමාවේ ට්‍රැක්ටරේ රියදුරාට පේනවා. එතකොට අපිට මේ ඒකාකාර ලෙස මේක ආගන්න පුළුවන්. ඒ වගේම අපි සාර්ථක වීවගාවක් වී විහල අස්වැන්නක් ගන්නවා නම් අපි ලියද්දට සපේන ජලය ලියද්දේ රැඳෙන්න ඕනේ. ලියද්දේ ජලය රැඳෙන්න නම් අපි අනිවාර්යයෙන්ම නීරවල් බඳින්නම ඕනේ. නීරවල් බැඳලා ජලයේ රැඳුණොත් තමයි වල් පාලනය කරගන්න පුළුවන් වෙන්නේ පෝෂක අවශේෂණයට. ඒ හින්දා අපි නීරවල් බැඳීම අනිවාර්යෙන් කරන්න ඕන. එහෙම නොකරොත් අපිට වෙන්නේ නීරවල් හරහා වතුර පහළ ලියදි වලට කාන්දු වෙනවා. එතකොට අපිට අපේ ලියද්දි ජලය දවසකට දෙකකට වඩා රඳවා ගන්න බෑ. අපි හැම වෙලෙම නීරවල් බඳින නීරවල් රහිනෙක් ගැන සැලකිලිමත් වෙන්න ඕන. වී ගොවිතැන සඳහා බිම් සකස් කිරීමේදී ඇතිවන ගැටලුකාරී තත්වයන් අතර මේ ලියදි සකස් කිරීමේදී ඇතිවන මීගුල් හඳුන්වන්න පුළුවන්. මේ නිසා සිදුවන අවහිරතා මගහරවගෙන කොහොමද නිවැරදිව ක්‍රමානුකූලව ලියදි සකසගන්නේ කියන කාරණාව පිළිබඳව තොරතුරු ගෙනෙන්න අපි දැන් සූදානම්. අපිට මීයන්ගෙන් වී ගොයමටත් ගොවි මහත්තයාටත් තර්ජනයක්. වගාවට හානිය එන්න එන්නම දරුණු වෙනවා. මී උණ හැදිලා මී හැදෙන ගොවි මහතුරුන්ගේ සංඛ්‍යාවත් වැඩි වෙනවා. ඒකට පිළියමක් ලෙස අපිට පුළුවන් නීරවල් රහිනකොට නීරවල් බඳිනකොට මීගුලක් දැක්කොත් ඒක කොටලා හොඳට තලලා නීර නැක නැවත සකස් කරලා නීර පිළියෙල කරගන්න.
මොකද අපි හැම වෙලේම බලන්න ඕනේ අපේ ශ්‍රේෂ්ඨයේ තියෙන මීගුල් ප්‍රමාණය අඩු කරලා මීයන්ගේ ගහණය අඩු කරගන්න. මේ තියෙන්නේ මේ වගේ ගුල් තියෙනවා. මේ ගුල් නියර දිගේ දිගටම තියෙනවා. අපිට පුළුවන්කමක් තියෙනවා නම් අපේ නියරේ පළල අඩු කරගන්න මීයෝ ඒ ගුල් හදන ප්‍රමාණය අඩු වෙනවා. ඇත්තටම කියනවා නම් වීවගාවට විශාල හානියක් වෙනවා මීයන්ගේ. ඒ හානිය එන්න එන්නම වැඩි වෙනවා. ඒ වගේම මරණීය තර්ජන තියෙනවා ගොවි මහත්තුරුන්ට. දැන් මී උණෙන් මියදෙන සංඛ්‍යාවත් එන්න එන්න වැඩි වෙනවා. අපි ඊළඟට නියර බහින්ද සූදානම් වෙනකොටත් මේ වගේ ගුල් තියෙන්න පුළුවන්. අපි නියර බඳිනවද රහිනවද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. මී ගුලක් දැක්කොත් ඒක කොටලා අපිට පුළුවන් තරම් අපේ ශ්‍රේෂ්ඨයේ මී ගුල් නැති කරගන්න ඕන. අපි නියරවල් රහිනව නම් නියරවල් බඳිනව නම් අපේ ශ්‍රේෂ්ඨයේ මී ගහනේ අඩු කරගන්න පුළුවන්. එහෙම මී ගහනේ අඩු කරගත්තොත් අපේ වගාවත් ආරක්ෂිතයි, ගොවි මහත්තයත් ආරක්ෂිතයි. ඒක නිසා මම හැම වෙලේම කියන්නේ විම්සකස් කිරීමේදී නියරවල් සුද්ධ කිරීම සහ නියර බැඳීම ගැන වඩාත්ම සැලකිල්ලක් දක්වන්න. ඊටාම සරල මට්ටමින් ඔබට කියා දීපු මේ කරුණු කාරණා ඊළඟ කන්නේ ඔබේ ගොවිතැන සඳහා ආයෝජනය කරන්න මේ දේවල් අත්හදා බලන්න කියන ආරාධනාවත් එක්ක අපි රන්බිමට අරුණැල්ලෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.